ගෝටා ගෝහෝ හරි ගෝටා ගියා. ඊට පස්සේ මොකක්ද තිබුණේ? පාර්ලිමේන්තුව විසිරුණු කියලා මුළු රටම මුළු ජනතාවම පාර්ලිමේන්තුව වටකරන තැනට ගේන්න. ඒකට ගෝල්පේස් අරගලේ ඇතැම් නායකයෝ එකඟ වුණේ නෑ විතරක් නෙමෙයි ඒ අරගලට යන්න එපා කියලා ප්‍රසිද්ධියේ නිවේදන එළියට දැම්මා. ඒකෙන් තමයි විධායක ජනාධිපති කුළුණ බිඳවැටුණාට පස්සේ නැවතත් එම කුළුණ ගොඩනගා ගන්න ඉඩ අවස්ථාව සලසා දුන්නේ. ඒකත් දැනුවත් වුණ දැනුවත්. ඒ අරක යවලා පාර්ලිමේන්තුව තියාගත්තම පාර්ලිමේන්තුවට පුළුවන් නැවත මේක හදන්න. හැදුවා. ඒකෙන් තමයි ජනතාව මේ දිගින් දිගටම බැටකන්නේ. හරි. ඒක බාගාරකලයක් බවට පත් වුණා. ඒ අද්දකින්. ඒවා අද්දකින්. ඒවා අපි මේ ඔළුව ගලේ ගහ ගන්න ඕනේ ඒවා නෙමෙයි. ඒවා අද්දකින්. ඒ කියන්නේ අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ඔහු දන්නව කවුරුත් විධායකයෙක් ගියාට පස්සේ ව්‍යවස්ථාදායකට ආයි පුළුවන් විධායකයා හදාගන්න. දන්නේ නැත්නම් දැන් දෙරනවා. හරි. එතකොට අර අරකලේ බාගෙට කරලා ඉතුරු කරයින් තමයි රනිල් වික්‍රමසිංහ කියලා ජනාධිපති කෙනෙක් ආවේ. දුෂ්ට පාර්ලිමේන්තු විසින් ගොඩනගාගෙන. එයා එතන සිට මේ කරපු වැඩ ඔක්කොම ජනතා ද්‍රෝහී වැඩ. හරි. ඉතින් ඒ වගේ දැන් ආයි වටේකින් පොදු මහජනයා ඔක්කොම පෙළ ගැහිලා ඉන්නකොට අවුරුදු 76ක මේ ප්‍රතිගාමී පාලනය පළවා හරින්න අර අවස්ථාවේ වගේම නිවැරදිම පැත්තට හරි නිවැරදි පැත්තට හරියට ගෙනාවේ නැත්තම් මේකත් අර අරගලේ වගේම ගප්සාවිය හැකි. අපි ඒකට ඉඩ නොදිය යුතුයි. ඒකට ඉඩ නොදිය යුතුයි. ඒක අපේ වකිම්. සහෝදරන්ට මතකයි, සහෝදරයන්ට මතකයි, ගෝල්පේස් අරගලෙන් ගෝට පැනලා ගියාට පස්සේ අපි පාර්ලිමේන්තුව ළඟට ගියා. අපි පාර්ලිමේන්තුව ළඟට ගියා. වහාම ගියා. මොකද්ද හන්දිය? පොල් දුව හන්දිය. ගිහිල්ලා රටේ ජනතාවට, ගෝල්පේස් එකේ ජනතාවට, වටේ හිටපු අයට ආරාධනා කරා ඔක්කොම මෙතෙන්ට එන්න කියලා. මෙතන තමයි ඊළඟ අදියර කියලා. බාරගත්තද? බාරගත්තේ නෑ. අරගලිය සම්පූර්ණ වෙන එක ගබ්සා වුණා. ප්‍රතිගාමී පාලකයන්ට අන්තිමට තමන්ට නැවත ස්ථාපිත වෙන්න ඉඩ ලබා දුන්නා. දැනුවත්වද නොදැනුවත්වද අපි දන්නේ නෑ. නමුත් දැනුවත් වුණත් නොදැනුවත් වුණත් ඒක සිද්ධ වුණා. ඊළඟ වටේ ඊළඟ අධිරේදී දැන් මොකද කරේ? මැතිවරණය නැමැති සටන් භූමියේදී පීඩිත සහ ප්‍රගතිශීලී ජනතාව ආපහු කොටිය උස්සලා තියෙන්නේ. ඒකත් ගබ්සා වෙනවා. අනුවණ වැඩ වර්ජන ඇද්දොත්. අනුවණ වැඩ වර්ජන ඇද්දොත්. අනුවණ කියන්නේ මොනවද? පොදු ජනතාව බෙදන. පොදු ජනතාව බෙදන. ජනතාව එකට එකතු වෙලා ඉන්නේ මේ අරගලේට. ජනාධිපතිවරණේ තියන්නේ නැතුව එහෙට පැන පැන මෙහෙට පැන පැන ඉන්න පාලකයන්ට, කල්ලාදෑද ඉන්න පාලකයන්ට වටපිටාව හදලා දෙනවා. වටපිටාව හදලා දෙනවා. අනුවණ විදියට වැඩ වර්ජන කළොත් අනිවාර්ය වෙලා. එතකොට මොකද වෙන්නේ? මේ අරගලෙත් ආයි වටේකින් ගෝල්පේස් අරගලේ ගබ්සා වුණා වගේ ගබ්සා වෙනවා. ඒක අපරාධයක්. හරි. එනිසා අරගල කරන්න ඔක්කොටම පුළුවන්. කෑ ගහන්න උරු සමිති ඔක්කොටම පුළුවන්. ඒව ඇතුලේ ප්‍රතිගාමී උරු සමිතිත් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා. හැමදාම ප්‍රතිගාමීත්වය නියෝජනය කරපුවක් තියෙනවා. ඒක තමයි ඇත්ත. ලෙනින් වගේ සහෝදරයෙක් කියනවා උරු සමිති ව්‍යාපාරය ඇතුලේ ඉන්න ප්‍රතිගාමීන් ගැන. සමහරවිට ඒගොල්ලෝ තරම් සටන්කාමී නෑ වෙන කවුරුත්. හරි. මං සංසන්දනය කර ඒක ගන්න හරියට. ගෝල්පේස් අරගලේ ගෝට ගියා. ඒ වෙලාවේ ලංකාවේ ප්‍රගතිශීලී සහ පුදුජනයාට බලයක් කරා යන්න තිබ්බා. මේ පාලකයෝ පළවා හැරලා එය කළ හැකිව තිබුණු එකම මාර්ගයේ වෙලාවේ පාර්ලිමේන්තුව වට කරලා පාර්ලිමේන්තු විසුරුවපල්ලා කියලා
අරගල ඉස්සරහට ගන්න එක වෙන මොකක් පාර්ලිමේන්තු ගිනි තියන්න නෙමෙයි දැන් කියනවා අපි ගිනි තියන්න ගියා කියලා කියන්නේ එහෙම කිව්වම ඔහුගේ කාලේ අපි ගිනි තියන්න ගියලු පාර්ලිමේන්තුව දැන් ගිනි තියන්නේ අපි ඔක අල්ල ගන්නවා එදා අල්ල ගන්න තිබ්බේ ජනතාව හරි එදා ඒක ගප්සා කළා ඊළඟවට කැරකිලා 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 මැතිවරණ භූමියේ බලය අත්පත් කර ගන්නකොට ඒක දුර්වල කරන්න ආපහු ප්‍රතිගාමි අරගල එනවනම් ඒ ප්‍රතිගාමි අරගල අපි වැඩබිමේදී පරාද කළ යුතුයි කොන්දේසි විරහිතව යාළු මිත්‍රකම් පැත්තකට දාලා ඉතිහාසයේ සඳහන් ඕනනම් දැන් කඩන්න ඕන අවශ්‍ය නම් කඩන්න ඕන සඳහන් හදාගන්නේ මොකටද ප්‍රගතිශීලී කාර්යභාර ඉෂ්ට කරන්න හැබැයි ප්‍රගතිශීලී කාර්යභාරයක් නොවි සන්දානෙන් යම් මොහොතක සිද්ධ වෙන්නේ ප්‍රතිගාමී කාර්යයක් නම් අපි මොකද කරන්න ඕන අපි මේ සන්දානේ ඉවත් වෙලා අපේ ස්ථාවරය මත කෙලින් ඉඳගෙන වැඩ කරන පන්තියත් එක්ක අරගල ඉස්සරහට ගන්න ඕන හරි ක්‍රියා මාර්ගත් එක්ක ඒකයි ක්‍රමේ ඉතින් ඒ නිසා ඔක තමයි අපේ දැක්ම ඒ දැක්ම මත යම් කරුණ ප්‍රමාණයක් මෙතන තියෙනවා මේක කියන්නේ අපේ සටන හැඩය මුළුමනින්ම අපි දැන් වෙනස් කරමු. උද්යෝෂණ ඇති තරම් කරමු. පාරට බහිමු. රැත් අරගල කරමු. හැබැයි වැඩට යමු. කෝච්චි දුවමු. වෙන ක්‍රම හොයමු. ක්‍රම තියෙන ඕන තරම්. ගුරුවරු වැඩට යමු. අරගලයට ක්‍රම ඕන තරම් තියෙනවා. සෞඛ්‍ය සේවය වැඩ කරමු. අරගලයට ක්‍රම ඕන තරම් තියෙනවා. ජල සම්පාදනය වැඩ කරමු. වරාය වැඩ කරමු. අරගල ක්‍රම තව තියෙනවා. මූලික සටන් භූමිය අත නොහැර ශක්තිමත්ව පණගන්නමු ඒක තමයි මේ පාලකයන්ට දෙන්න පුළුවන් හොඳම උත්තරේ වැඩ කරන ජනතාවගේ බලයක් පිහිටවමු ඒ පිහිටවලා අපේ ප්‍රශ්න ටිකට අපි උත්තර හොයාගමු වැඩ කරන පාලනයක් යටතේ ඒක තමයි අපේ මාවත ඒක තමයි අපේ දැක්ම ඒ දැක්මත් එක මුළු වැඩ කරන පන්තියම පෙළගස්සන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය පදමින් මගේ අදහස් දෙක ආසන් කරනවා ජය වේවා බොහෝ සුභ සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න